සාගර ජීවින්ගේ පැවැත්ම සාගරයේ ජලයේ දිය වී ඇති ඔක්සිජන් මත රඳා පවතී. මෙම ඔක්සිජන් වාතයෙන් ලැබෙන අතර වාතයේද මුහුදු ජලයේද ඇති ඔක්සිජන් අතර පහස සඳහා සමතුලිතතාවය පවතී. සාගර ජලයේ ඇති ඔක්සිජන් වලින් විශාල කොටසක් ඇන්ටාක්ටිකාවේ දක්ෂිණ ද්‍රව කලාපයේ සිට පැතිරෙන ශීත ජල ප්‍රවාහ මගින් ලැබෙන බව සොයාගෙන ඇත. සමතුලිතතාව පිළිබඳ ඔබේ දැනුම භාවිතයේ නිහත නිරීක්ෂණය පැහැදිලි කර. අපි එතකොට පළවෙනියටම දැන සිටින්න ඕනේ දේ තමයි ඔක්සිජන් වායුව ජලයේ දියවීමේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ඔක්සිජන් වායු තත්ත්වයේ පවතිනකොට ඔක්සිජන් අණු අණු අතර පවතින්නේ දුර්වල ප්‍රේරිත ප්‍රේරිත ද්‍රව ආකර්ෂණ බල. ඔක්සිජන් අණු ජලයේ දිය වුණාම ජල අණු ද්‍රවීයයි නිද්‍රවී ඔක්සිජන් අණු අතර ආකර්ෂණ බල ඇති වෙනවා. එතකොට ද්‍රවීය අණුවක් නිද්‍රවී අණුවක් අතර ඇතිවන ආකර්ෂණ බල නිද්‍රවී අණුවක් නිද්‍රවී අණුවක් අතර ඇතිවන ආකර්ෂණ බල වලට වඩා ප්‍රබලයි. ඔක්සිජන් ජලයේ දිය වෙනකොට සිදුවන දේ ආකර්ෂණ බල තිබුණට වඩා ප්‍රබල වෙනවා. ආකර්ෂණ බල ප්‍රබල වීම ශක්තිය පිට වෙනවා. වෙන විදිහකින් කිව්වොත් ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ නිසා ඔක්සිජන් ජලයේ දීවීමේ ප්‍රතික්‍රියාව තාපදායක බව අපිට ඉස්සෙල්ලාම නිගමනය කරන්න පුළුවන්. ඇන්ටාක්ටිකාව පැත්තෙන් පැමිණෙන සීතල දියවැල් වල ජලයේ උෂ්ණත්වය අඩුයි. එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට ලේ චැටලියර් මූලධර්මයට අනුව මේ සමතුලිතතාව නැත්තම් පද්ධතිය උත්සාහ කරන්නේ උෂ්ණත්වය වැඩි කරගන්න. මුහුදු ජලයේ උෂ්ණත්වය අඩු වූ විට වෙනදීකින් කිව්වොත් ශීතල ජල ප්‍රවාහවල ලේ චැටලියර් මූලධර්මයට අනුව සමතුලිතතාව නැත්තම් පද්ධතිය ඔක්සිජන් වල සමතුලිතතාව උෂ්ණත්වය වැඩි කර ගැනීමට උත්සාහ කරයි. දර උෂ්ණත්වය වැඩි කරගන්න සමතුලිතතාව නැඹුරු වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව දෙසට. ඒ සඳහා සමතුලිතතාව තාපදායක ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු විය යුතුය. එතකොට ඔක්සිජන් වායුව ජලයේ දියවීම ප්‍රතික්‍රියාව තාපදායක හින්දා සමතුලිතතාව නැඹුරු වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට. එනිසා ඔක්සිජන් වායුව ජලයේ දියවීමේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වේ. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නිසා. එනිසා සිසිල් දියවැල් වල ඇති ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය ඉහළයි. ඔක්සිජන් ජලයේ දීවීම තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා ලිව්ව ලකුණු 4යි. මේ පැහැදිලි කිරීමේ පියවරවල් 4ට ලකුණු 4 බැගින්. ඒතර සීතල දියවැල් වල තියෙන ජලයේ දියවැල් වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි හින්දා මුහුදු ජලයේ ජීවත් වෙන ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය වන ඔක්සිජන් සැපයෙනවා වැඩි ප්‍රමාණයක් ඒ සීතල දියවැල් වලින්.